මේ ඉතිහාසය තුළ බරපතලම අසාධාරණයට ලක් වුණු මහා රාවණ රජුගේ නිර්දෝෂී භාවය පිළිබඳව නඩුවේ සැබෑ සාක්ෂි ඉදිරිපත් කිරීම මේ විදියට සිද්ධ කරමින්නේ. මේ කතාව ඇතුලේ අසාධාරණයට ලක් වුණු අනෙක් චරිතවලට සාධාරණ ඉෂ්ට කරයි. අද මම කතා කරන්න කැමති මහා රාවණ රජුගේ සැබෑම සහෝදරයා වුණු කුම්භකර්ණ මහා සෙන්පතිතුමා පිළිබඳ. මහා රාවණ රජුට වගේම එතුමන්ගේ සහෝදරයාටත් ඉතිහාසකරුවෝ දුන්නේ ඇත්ත තත්ත්වය නෙවෙයි. ඒ තරමටම අපේ මිනිස්සුන්ට ඉතිහාසකාරයෝ බය වුණා. එක පොතකවත් නොලිය වෙච්ච කතා කරන්න පවා තහනම් කෙරිච්ච ඒ මහා අභිමානනීය යෝධ පුරුෂයින්ගේ සත්‍ය මේ වැඩසටහනින් හෙළිවීම යෝග්‍ය බව මගේ හැඟීම. මහා රාවණ රජුගේ පියා වුණු විශ්‍රව මුනිවරයාට මවවුණු පුෂ්පත්කටා දේවියට දාවම තමයි කුම්භකර්ණ කුමාරයා ඉපදුනේ. කුලස්ති රිෂ්තුමන් දුන්නු උපදෙස් අනුවයි මේ සියලු දෙනා බිහිකිරීම සිද්ධ කළේ. ඇත්තටම දරුවෙකු ප්‍රබල වෙන්නේ උපදින වෙලාව අනුව නෙවෙයි. කුලස්ති ඍෂිවරයා මේ ගැන සියලු රහස් රාජකීය පවුලට ලබා දීලා තිබුණා. කුම්භකර්ණයන් ඉපදුනේ ඉතාම ප්‍රබල මොහොතක. මහා රාවණින් වගේම කුම්භකර්ණයනුත් ශක්තිවන්ත රණකාමියායෙකු වුණා. ඔහුගේ ශරීරයේ අනෙක් අයට වඩා තරමක් විශාල එකක්. විශාල උදරයක් සහිත උස මහත දේහධාරී පුද්ගලෙක් විදිහට කුම්භකර්ණයන්ව පෙන්වලා දෙන්න පුළුවන්. එතුමන් ඉතා දැඩි ලෙසම යෝගවලට යොමුණු කෙනෙක්. මොන තරම් බරපතල විදිහට යෝග සඳහා යොමුණාද කිව්වා. සමහර ධ්‍යානවලට සමවැදුනම එක දිගට දින ගණනාවක්ම එකම ධ්‍යානයේ ඉන්න තරම් හැකියාවක් එතුමන්ට තිබුණා. විශාල ආධ්‍යාත්මික දියුණුවක් කුම්භකර්ණයෙන් ලබා සිටියා. කුලස්ති පරපුරේ අභිමානනීය තීරණාත්මක චරිතයක් තමයි කුම්භකර්ණ කියලා කියන්නේ. කුම්භකර්ණ කියන වචනේ හෙළ බසින් හැඳින්නුව කුඹුක්කන්. ඇත්තටම එතුමා වැඩිම කාලයක් ජීවත් වුණු ප්‍රදේශය අදටත් කුඹුක්කන කියලා හඳුන්වනවා. මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් විදියට කුඹුක්කන අදටත් ඉතා අලංකාරව පවතිනවා. කුම්භකර්ණ යෝධයා හදපු ඉපැරණි අමුණ අදටත් කුඹුක්කන මහා කැලෑ මැද සුරක්ෂිතව පවතිනවා. මහා රාවණ රජු මේ රටේ සියලු කෘෂිකාර්මික කටයුතු භාර කළේ කුම්භකර්ණ යෝධයාටයි. මුළු හෙළ ද්වීපයටම අවශ්‍ය බත සැපයීමට කුම්භකර්ණ මහා සෙනවිතුමා කෘෂිකාර්මික රහස් ජනතාවට කියලා දුන්නා. රාවණ යුගයේදී මේ මුළු රටේම කෙත්වතු සරුසාර වෙලයි තිබුණේ. අද වගේ මහපොළොවට විෂ මිශ්‍ර කළේ නැහැ. පුංචි පුංචි කෘමි සතුන් විනාශ කරන්න විෂ භාවිත කළේ නැහැ. ඉතාම සරල කෙම් පහන් ක්‍රම මගින් කෘෂිකර්මාන්තයේ සාර්ථක කරගන්න එවකට පුළුවන්. මහා රාවණ රජුට ප්‍රබල ශක්තියක් වෙලා කුම්භකර්ණ සෙන්පතිතුමා එතුමන් ළඟම හිටියා. රාම රාවණ යුද්ධයේ වෙලාවේ කුම්භකර්ණ මහා සෙනවිතුමා හිටියේ රාවණ මහරජුගේ පුත් මේඝනාද සමගයි. හැම මොහොතකම හෙළ ද්වීපයේ වෙනුවෙන් තම දිවි පරදුවට තියලා එතුමන් කටයුතු කළා. එහෙමනම් ඇයි මේ හැම අවුරුද්දකම මාස 6ක් තිස්සේ එතුමන් නිදාගෙන ඉන්නවයි කිව්වේ? කුම්භකර්ණ සෙන්පතිතුමන් කෘෂිකර්මයට වගේම ධ්‍යානවලටත් ඉතාම ඉහළ දක්ෂතා පෙන්වූ බව මම ඔබට කිව්වා. එතුමන්ට එක දිගට එකම ධ්‍යානයේ රැඳී ඉන්න පුළුවන්. විශේෂ කාලවලදී එතුමන් ධ්‍යානයෙන් පෝය හඳ 6ක් පූර්ණ වනතුරු එක්කල් ලෙසම සිටියා. ධ්‍යානයේ නොදන්නා පිරිසවලට එතුමන් නිදා සිටින්නාසේ පෙනෙන්නට පුළුවන්. නමුත් ඇත්ත කතාව එතුමන් මාස 6ක් තිස්සේ නිදාගෙන හිටියන් නෙමෙයි, ධ්‍යාන සුවයෙන් කල් ගෙවුවා. එහෙමනම් කුම්භකර්ණය වගේ නිදාගන්න එපා කියන වාක්‍ය ආයෙමත් ඔබේ කටින් පිටවෙන්න කලින් තවත් වතාවක් හිතලා බලන්න. ඔබ යන්න මොනරාගල කුම්භකර්ණක අදටත් කුම්භකර්ණ මහා සෙනවිතුමන්ගේ ලේ උරුමේ රැගෙන එන මිනිසු ඔබට මුණ ගැසී තවමත් පැරණි ක්‍රමවේදයන් භාවිත කරමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන අව්‍යාජ මිනිසුන් ඔබට දකින්න ලැබේ. ඒත් සමහර විට ඔවුන්ගෙන් සමහරක් තමන් රාවණ පෙළපතෙන් පැවතෙන බව නොදැන සිටී. කුම්භකර්ණ මහා සෙන්පතිතුමන්ගේ උරුමය රකින සැබෑ යක්ෂ ගෝත්‍රිකයන් ඔබට මුණ ගැසෙයි. යන්ත්‍ර මන්ත්‍ර වෙදකම ආදී අදට ඔවුන් මැණිකක්ෂේ රකින් ඔබට පෙනේවි. දැන් ඔබට දැනෙනවද මම කියමින් ඉන්නේ මේ මහා පොළවේ අදටත් හුස්ම ගන්න ඇත්තම උප්පත්ති කතාව? මහා රාවණ යුගයේ හිටපු දැවැන්ත මිනිස්සු අද වෙනකොට මේ මහා පොළවට ජනිත වෙලා ඉන්න බව මම ඔබට මතක් කරන්න කැමතියි. සුජාත හෙළ පුතුන්ගෙන් සහ දියණිවරුන්ගෙන් මේ මහා පොළව පිරෙන දවස වැඩි ඈතක නැහැ. කුම්භකර්ණ සෙන්පතිතුමන් මේ මහා පොළවේ කළ දේවල් ඉතාම ගෞරවාන්විතයි. එතරම්ම අභිමානනීය මිනිසුන්ගේ චරිත ඝාතනය කර තිබීම අතිශය කනගාටුදායකයි. එකිනෙකා කියන ඉතිහාසයේ වෙනුවට ඔබම සොයා ගන්නා හා ප්‍රත්‍යක්ෂ කරන ඉතිහාසය පිළිගන්න. මහා රාවණ රජුගේ මීට වසර 5000කට පෙර තිබූ අභිමානනීය පාලන ක්‍රමවේදය නැවත මේ මිහිතලේ මත විරාජමාන වනු සැබෑ හෘදයාංගම බවින් බලා හිඳින සුවහසක් ජනයා ආධ්‍යාත්මිකව සුපෝෂණය කිරීම අපගේ පරම පවිත්‍ර චේතනාවයි.